අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පාත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල මේ උදාහරණය ඉන්දියාවෙන්ද මීළඟ කොවිඩ් පොකුර ජාපනයෙන්ද ජාපනයේට සෞඛ්‍ය මාර්ගෝපදේශ කෝ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සියලු පාසල් පෙර පාසල් පිරිවෙන් හා උපකාරක පන්ති අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමේ කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් නැහැ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සහතික වෙයි කොවිඩ් රෝගී දැඩි ව්‍යාප්තියක් හමුවේ ඉන්දියා ධනවතුන් රටින් පලා යයි රෝහල් දැඩි අර්බුදයක ඉන්දියා දුම්රියත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් වෙයි රිෂාඩ් සහ රියාජ් අද සිට දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර බුර්කාවැතුළු මුහුණු ආවරණ තහනම් කළා ඇමති සරත් වීරසේකරගේ අමාත්‍යංශය කියයි බුර්කාව කියන කතන්දරේ නෙවෙයි මෙතනදී බොහොම පැහැදිලි වෙන්නේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති කෙහෙලිය කළ ප්‍රකාශය බුර්කාව කියන කතන්දරේ නෙමෙයි මෙතෙන්දී බොහොම පැහැදිලිව කියවෙන්නේ මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් ශ්‍රී ලංකාවේ පළමු වරට එක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අද වාර්තා වුණා එලෙස වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1096ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ මෙන්න එම පුවත නැවතත් ශ්‍රී ලංකාවේ පළමු වතාවට එක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අද වාර්තා වුණා එලෙස වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1096ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ දැන් දේශීය පුවත් රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හමුවේ දිවයිනේ සියලුම පාසල් පෙර පාසල් පිරිවෙන් හා උපකාරක පන්ති එළඹෙන 30 වනදා දක්වා වසා තැබීමට රජයේ තීරණය කර තිබෙනවා රට තුල පවතින කොවිඩ් අවධානම හමුවේ දිවයිනේ සියලුම පාසල් පිරිවෙන් පෙර පාසල් හා උපකාරක පන්ති අප්‍රේල් 30 වනදා දක්වා වසා තැබීමට රජය කටයුතු කළා. රජය තීරණය කරලා තිබෙනවා අප්‍රේල් 30 දක්වා මුළු දිවයිනේම පාසල් පෙර පාසල් හා පිරිවෙන් වල පන්ති නොපැවැත්වීම. අපි සතියේ අන්තයේ සෞඛ්‍ය අංශ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විදුහල්පතිවරුන් සමග සාකච්ඡා කරලා තීරණ ගන්නවා මැයි 3 වන සඳුදා ආරම්භ වන ඊළඟ සතිය සම්බන්ධයෙන්. ඒත් අපි නැවත වතාවක් අවධානය යොමු කරනවා ඉතාමත් වැදගත් පාසල් තුල සෞඛ්‍ය නිර්දේශ වැඩි ලෙස අනුගමනය කිරීම. මෙවන විට පැතිර යන කොවිඩ් වෛරසයේ හමුවේ ගැබිනි මව්වරුන්ට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට සෞඛ්‍යංශ අනතුරු අඟවා සිටිනවා. ප්‍රසව හා නාර විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවලගේ මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ වර්තමානයේ පැතිර යන කොවිඩ් 19 වෛරස් තත්ත්වය සීක්‍රෙන් ව්‍යාප්ත වීම හමුවේ මෙම අවධානම් තත්ත්වය හටගෙන ඇති බවයි. අද දින ජාතික පුවත්පතක සහ සමාජ මාධ්‍ය ඔස්සේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලැබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් ඇති බවටත් ඒ හේතුවෙන් රෝගී ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බවටත් පළ වූ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. අද දිනේ අපිට සමහර පුවත්පත්වල වාර්තා වුණා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඔක්සිජන් හිඟයක් පිළිබඳව. ඇත්තම කළුබෝවිල ශික්ෂණ රෝහලේ කිසිම ඔක්සිජන් හිඟයක් නැහැ. ඒ වගේම මෙයට පාදක වෙලා තිබ්බේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් හිඟයක් තියෙනවද කියන කරුණක් මත ඒ රෝහලෙත් ඇත්තම ඔක්සිජන් කිසිම හිඟයක් නැහැ. දැනට ඔක්සිජන් තියෙනවා. අපි මේට අමතරව තවදුරටත් වැඩිපුර ඒ අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම සඳහා අවශ්‍ය ලොකු සිලින්ඩර්ස් විශේෂයෙන් කොවිඩ් ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන තියෙන රෝහල් වලට සහ ශික්ෂණ රෝහල් වලට ලබා දීම ඉදිරි සතියේදී සිදු කරනවා. දැනට අපිට ලංකාවේ මෙඩිකල් ඔක්සිජන් ලබා දෙන එම කර්මාන්ත ශාලාවලින් අපිට ඔක්සිජන් ලබා දීමේ කිසිදු අඩුවක් නැහැ. ඔවුන්ට තවදුරටත් අපිට ඔක්සිජන් ප්‍රමාණය අපිට වැඩි කරන්න වුණත් ඔක්සිජන් ලබා දීමේ හැකියාව ඔවුන් සතුව තියෙනවා. ඔවුන් සමග අපි ඇත්තම හෙට උදේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තවදුරටත් මේ ක්‍රමවත් කරන්නේ කොහොමද කියලා. පවතින වසංගත තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට සෞඛ්‍යංශ කටයුතු කළා. ත්‍රිකුණාමලයේ පුම්පුකාල් ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 8 සිට හුදෙකලා කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර අතර එම පුවත සැලවීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව පිටපළාත් වෙත ගමන්ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊයේ රාත්‍රී 8ට මෙම හුදකලා තත්ත්වයට පත් වෙනවා දැනගත් විගස මෙහි ජීවත් වන ජනතාවෙන් යම් කිසි ප්‍රමාණයක් මෙම ස්ථානයෙන් මෙම ගම්මානයෙන් වෙනත් ගම්මාන කරා පිටත් වූ ආකාරයක් අපට දක්නට ලැබුණා යම් හේකින් මෙම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හෝ සිටියා නම් මෙම ගම්මානයෙන් පිටතට යන ජනතාව වළක්වා ගැනීමේ හැකියාව තිබුණු බවයි අපට දක්නට ලැබුණේ පවතින අවධානම් සහගත තත්ත්වයේ හමුවේ සෞඛ්‍යාංශ විසින් මෙලෙස සීමා පැන ඌයේ වසංගත ව්‍යාප්තිය අවම කිරීම සඳහායි එවැනි පසුබිමක මෙලෙස වෙනත් ප්‍රදේශයක් කරා ජනතාව ගමන් කිරීම තුලින් හුදකලා කිරීමේ ප්‍රතිඵලය කුමක්ද යන්න ගැටලු සහගත කරුණක් මෙම තත්ත්වය වෙනස් කිරීමට වගකිව යුත්තන් නිසි පියවර ගැනීම යෝග්‍ය වන බව අප අවධාරණය කර සිටින්නෙමු අපි කාරුණිකව ඉල්ලනවා සංචරණ සීමා පනවලා තියෙන කිසිදු ප්‍රදේශයකින් කිසිදු ප්‍රද්ගලයක් බාහිර ප්‍රදේශයකට ගමන් නොකරන ලෙසත් ඒ වගේම අනෙකුත් ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලනවා එවැනි පුද්ගලයෙක් තමන්ගේ ප්‍රදේශයට හෝ නිසට ඇතුළත් කර නොගන්නා ලෙසත් විශේෂයෙන්ම එවැනි පුද්ගලයෙක් අපිට අනාවරණය වුණොත් සංචරණ සීමාවෙන් පිටතට ගිහිල්ලා කියලා මාස දෙකක සිරදඬුවමක් හෝ රුපියල් 2000 ඉඳලා 10,000 දක්වා වූ මුදල් දඩයකට යටත් වෙන්න සිද්ධ වෙනවා මහේස්ත්‍රාත් අධිකරණය තුල වරදිකරුවෙක් වුණොත්. මේ අතර කොවිඩ් වසංගතයේ හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ දින සිට වසා දැමුණා. ආර්ථික මධ්‍යස්ථානයේ වසා දැමීමත් සමග දඹුල්ල ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල ප්‍රධාන මාර්ග අසල වෙළඳුන් වෙළඳාම් කටයුතු සිදු කරන අයුරු අපට දක්නට ලැබුණා. ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වයේ හැමුවේ දැඩි බලපෑම් එල්ල වී ඇති ඉන්දියාව තුළ අඛණ්ඩව 6 වන දිනටත් දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 300,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව රට තුළ පවතින තත්ත්වයේ හැමුවේ ප්‍රතිකාර කටයුතු සිදු කරන රෝහල් උපරිම ධාරිතාවයට පැමිණ ඇති අතර ඉන්දියානුවන්ට අත්ව ඇති ඉරණම බොහෝ ඛේදනීයයි. එවැනි ඌ පසුබිමක එරට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්දියානු දුම්රිය සේවයේ විසින් දුම්රිය 21ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ඉන්දියාවේ පවතින කොවිඩ් අවදානමත් සමග එරට දරවතුන් සිය පෞද්ගලික ජෙට් යානා මගින් රටින් පලා යමින් සිටින බව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉතාම වේගයෙන් පැතිරී යන සහ දරුණු ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති වත්මන් කොවිඩ් ප්‍රභේදය හැමේ රටේ මතුවෙමින් පවතින කොවිඩ් තුන්වන රැල්ල පාලනය කිරීමට ගෙන ඇති තීන්දුව තීරණ ප්‍රමාණවත්ද අපේ රටේ සාමාන්‍ය භාවිතයේදී වචනයක් තියෙනවා අපි ලැජ්ජාවට බයට හැදුණු උදවිය කියලා. ඒ කියන්නෙම හරියට කෙනෙක් හැදෙනවා නම් ලැජ්ජාවයි බයයි තියෙන්න ඕන කියන එක. නැති වුණොත් මොකද වෙන්නේ? කොරෝනා ගැන දැන් නැති වෙලා තියෙන්නේත් මේ වගේ තත්ත්වයක්. අපි පළවෙනි දෙවෙනි කොවිඩ් රැල්ලේදී විඳපු වේදනාව කාපු කට්ට අසනීප වුණ අය ජීවිතයත් මරණයත් අතර කරපු සටන ආශෘතීන් නිරෝධායන වෙලා සමාජෙන් ඈත් වෙලා ගෙවුණු දුක්ඛිත කාලය අපිට අමතකයි බොහෝ දිනෙකට ලැජ්ජාවක් නැ බයක් නැ අපි ගොඩක් අමතක වෙන જાතියක් කියලා තමයි බොහෝ වෙලාට හැඳින්වෙන්නේ පළවෙනි දෙවෙනි කොවිඩ් රැල්ල පැත්තකින් තිබ්බත් ඇස්සරලා බලන්න අසල්වැසි ඉන්දියාවට මොකක්ද වෙලා තියෙන්නේ කියලා කොවිඩ් ගැන බය නොවුනොත් ගණන් ගත්තේ නැත්තම් ඉන්දියාවේ අද ඔක්සිජන් බෝතලයක් එනකම් මේ රෝල් කරගෙන යන වේගය මත ජීවිත සිය ගණනකගේ ජීවත් වීම තීරණය වෙලා තියෙනවා කියලා ඔබ දන්නවද ඔවුන් Tamanගේ සමීපතමින් මව පියා බිරිඳ දරුවන් වෙන්න පුළුවන් රැකගන්න මේ ඔක්සිජන් බෝතලය වේගෙන් තල්ලු කරගෙන යනවා ඒ අද පැතිරීගෙන යන කොරෝනා වෛරසයේ භයානකත්වය ලෝකයට පෙන්වන ඊටම සංවේදී වූ දර්ශනය ජාති ආගම් කුල පක්ෂ බෙහෙද අපිට කිසිම දෙයක් නැහැ අපි සාධාරණයේ සහ ඇත්ත වාර්තා කරන්නේ ඊයේ දිනේ බක්පුන් පොහෝ දිනය බෞද්ධ ආගමික ස්ථානවල විශාල වශයෙන් බැතිමතුන් පැමිණියේ නැහැ යම් පාලනයක් තිබුණා සෞඛ්‍ය රීති පිළිපදින ආකාරයකට අපි දුටුවා ඇතැම් ස්ථානවලය තිබුණේ නැහැ නමුත් සමස්තයක් විදියටම යම් පාලනයක් තිබුණු ආකාරයක් අප දුටුවා යාපනය ලංකාවේ නෙවෙයිද තියෙන්නේ යාපනයේ මෙච්චර සෙනගක් කොහොමද රැස් කළේ මෙච්චර සෙනගක් කොහොමද රැස් උනේ අපි ඔබට මේ පෙන්වන්නේ යාපනයේ වන්නාර්පන්නේහි නචිමාර් කෝවිලේ පැවති උත්සවය ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තියට ප්‍රධාන හේතු දෙකයි කුම්භ මේලා උත්සවය ඇතුළු ආගමික උත්සව සහ මැතිවරණ ප්‍රචාරක රැලි බලන්න යාපනයේ මේ ආගමික උත්සවයේ ජනතාවගේ හැසිරීම සහ ඉන්දියාවේ කොවිඩ් මාරාන්තික රැල්ලක් ගෙන දීමට හේතු සාධක වූ ඉන්දියාවේ ආගමික උත්සවයි අතර තියෙන වෙනස මොකක්ද කියලා ජනතාව මේ විදියට නම් හැසිරෙන්නේ ලැජ්ජාවක් බයක් නැත්තම් හෙට දවසේ කියන්න එපා ඔක්සිජන් ඉවරයි රටේ රෝහල්වල ශල්‍යාගාර ඇඳන් පිරිලා
රෝහල් පිරි ඉතිරිලා ගිහිල්ලා කියන කතාව. මේව කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න රාජ්‍යංශය. සෞඛ්‍ය ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරන සියලු නිලධාරීන් මෙහි වරද 100%ක් ජනතාවටම පවරන්න එපා. ඔබට පවරන්නත් බෑ. ඔබේ රාජකාරියත් ඉටු කළාද ඉටු වෙමින් පවතිනවද කියලා ඔබතුමන්ලාත් හිතලා බලන්න. කොවිඩ් වෛරසය පාලනය කිරීමට ඇති විසඳුම එන්නත් කරන්නේ බවට ජනාධිපතිවරයා පැවසුවද රට තුල ජනතාවට ලබා දීමට ප්‍රමාණවත් තරම් කොවිඩ් මර්ධන එන්නත් රජය සතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන්. රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඔක්සිජන් අවශ්‍යතාවයේ රෝගීන්ට වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම ICU ඇඟන්වල අවශ්‍යතාවය වැඩි වෙලා තිබෙනවා. මෙම නව ප්‍රභේදය වැක්සින් එකට ප්‍රතිචාර නොදැක්වීම. ජනාධිපතිතුමා නිකුත් කළ තියෙනවා මාධ්‍ය නිවේදන කොවිඩ් උදරට විසඳුම එන්නද. රජයට සූදානම්. කොවිඩ් එකට එන්නත කිව්වම ලක්ෂ 260ක් අවශ්‍ය එන්නත් ලංකාවට අවශ්‍යකම තියෙද්දී ඒකෙන් 9 ලක්ෂයක් ගෙනල්ලා සූදානම් ගිය. දැන් මේවට රජය මොකද කරන්නේ? දැන් රජයට යන මාවතක් නැහැ. කොරෝනා මර්ධනයෙන් සහ ඒ සියලු කටයුතු වලින් මේ ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් අද අසමත් වෙලා තියෙනවා. පළවෙනි රැල්ල ආවා. පළවෙනි රැල්ල එනකොට විපක්ෂය අපි පුළුවන් තරම් කිව්වා මේ රට වහන්න කියලා. ගුවන් තොටුපළ සහ වරාය වහන්න පුළුවන්කම තියද්දි මේ අය වැහුවේ නැහැ. දැන් අපි දැක්කා පහුගිය සිංහල අවුරුදු කාලේ අපිට අපේ රට වහන්න තිබුණා. එහෙම වසංගතයක් තියෙනවා කියන හැඟීම කිව්වත් නෙමෙයි ආණ්ඩුව කටයුතු කළේ. දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do you know that? Do you know තුලින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයටම පිළලයක් වී ඇති කොවිඩ් වසංගතයේ හමුවේ අපි දැනුවත් විය යුතුම කරුණු කිහිපයක් ගැනයි. මෙහිදී මෙම වෛරසයේ බලපෑම ඍජුවම පෙනහළු වලට බලපාන අතර එය නියුමෝනියා තත්ත්වයකට පත්වීම මෙහි දරුණු රෝග ලක්ෂණ ලෙසයි සඳහන් වන්නේ. මුල් අධ්‍යයනයේදීම වෛද්‍යවරුන් සඳහන් කරන මෙම රෝග ලක්ෂණ ඔබට තිබේදයි තමන්ටම පරීක්ෂා කරගත හැකි. මේ එම පියවරයන් කිහිපයක් ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම් ඔබට හුස්ම අල්ලා හඬ නගා 1 සිට 10 දක්වාවත් ගැනිය නොහැකි නම් ඔබ හුස්ම අල්ලා හඬ නගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන්පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු එලෙස යලි ගණනය කිරීම 1 සිට 10 දක්වා අඩු නම් වචන කිහිපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම් ඔබ නොපමාව කොවිඩ් පරීක්ෂණයක් සිදු කරගත යුතුයි. බෙවැනි රෝග ලක්ෂණ සහිත අය වහම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා අත්‍යවශ්‍ය වන බව අප අවධාරණය කර සිටින්නෙමු. එසේම නිතර උණුසුම් ජලය පානය කිරීම උණුසුම් ආහාර පාන ගැනීමද සෞඛ්‍යංශ නිර්දේශ කර තිබෙනවා. කැස්ස සෙම්පතික්ෂා වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හුමාය ඇල්ලීම සුදුසු බවද සෞඛ්‍යංශ පවසනවා. කොත්තමල්ලි පානයද ඉතා හොඳ ඔසුවක් බවයි සෞඛ්‍යංශ දන්වා සිටින්නේ. Do you know? බුරුකාව තහනම් කිරීමේ තීරණය සම්බන්ධව අද නැවතත් අවධානය යොමුණා. ඒ බුරුකාව ඇතුළු මුහුණු ආවරණ තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍ය වෙත දැනුම් දීමත් සමගයි. මේ අතර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. බුරුකාව තහනම් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය සරත් වීරසේකර මහතා සිදු කළ ප්‍රකාශයක් සමගම රට තුල ඒ පිළිබඳව මීට මාස කිහිපයකට පෙර දැඩි ලෙස සාකච්ඡා වුණා. කිසිවෙතත් අවසානයේදී එය බුරුකාව තහනම් කිරීමක් නොව මුහුණ ආවරණය කර තිබීම ජාතික ආරක්ෂාවට ගැටලුවක් වන බැවින් එසේ සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කිරීම තහනම් වන බවටයි රජයෙන් ප්‍රකාශ නිකුත් කරනු ලැබුවේ. මෙය දේශපාලන වේදිකාව තුළ රසවත් මාතෘකාවක් බවට පත් වූ අතර එය ක්‍රමයෙන් යට යන්නේ විවිධ මාතෘකා යලිත් කරලියට පැමිණීමත් සමගයි. කිසිවෙතත් යලිත්වරත් බුරුකාව තහනම් කිරීම සම්බන්ධයෙන් අද පස්සුරුවේ රට පුරා සාකච්ඡා වීම ආරම්භ වුණා. ඒ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ අමාත්‍යංශයේ තොරතුරු මාධ්‍ය වෙත දැනුම් දෙන WhatsApp සමූහය හරහා ඉදිරිපත් කරන ලද ප්‍රවෘත්තියක් සමගයි
එම WhatsApp තොරතුරේ දැක්ුණේ මහජන ආරක්ෂක අමාත්‍ය රියාඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි. කෙසේ වෙතත් අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහිලිය රඹුක්කැල්ල මහතා මේ සම්බන්ධයෙන් පළකලේ මෙවන් අදහසක්. පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන්ම මූණ ආවරණය කිරීම තහනම් කිරීමේ 50% පත ඉදිරිපත් කිරීම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා දීලා තියෙනවා. විශේෂයෙන්ම රටවල් ගණනාවක් මේ වෙනකොට ජාතික ආරක්ෂා වෙනුවෙන් එවැනි ක්‍රියාවලියන් වලට අවතීර්ණ වෙලා තියෙනවා. මේ සම්බන්ධව පසුගිය කාලයේදීත් යම් යම් විදියට කතිකාවන් නැති වුණා. අද දවසේ මේ කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා මේ කෙටුම්පත නිර්මාණය කරලා ඉදිරිපත් කරන්නට. එතුමා මේ බුර්කාව තහනම් කරන්න කැබිනට් එක තීරණය කරලා තියෙනවද? තහනම් කරන්න කෙටුම්පතක් හදන්න තීන්දුව කරලා තියෙනවා. බුර්කාව කියන තන්දරේ නෙමෙයි මෙතෙන්දී බොහොම පැහැදිලිව කියවෙන්නේ. මේක තුමාගේ දැනගැනීම පිණිස කියවන්නම්. ඒකේ පොදු ස්ථානයන්දී සම්පූර්ණයෙන් මූණ ආවරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන මට්ටමින් තිබේ නම් මේ තහනම් කිරීමට කෙටුම්පතක් සකස් කිරීමම. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදීන් සහ ඔහුගේ සහයුරු රියාජ් බදෝදීන්ව අද සිට දින 90ක කාලයක් රතවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පසුගිය 24 වෙනිදා කොළඹ ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදීන් යනාය සහ ඔහුගේ සහයුරා වන රියාජ් බදෝදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට කොට ගන්න ලැබුවා. ඒ අනුව අද දින සිට තවත් දින 90ක කාලයක් සඳහා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ 9.1 වගන්ති ප්‍රකාරව රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව තවදුරටත් ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සඳහා සහභාගී වූ මෙම ස්වයං ඝාතකීන් පිළිබඳව කරන විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මතයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ. අපරාධ කොට්ටාෂය සහ පාස්කු කොමිසමේ විසින් නිර්දේශ කරන ලද යම් යම් කරුණු කාරණාත් එක්ක ප්‍රකාශ ලබා ගන්නටත් ඒ සඳහා ඉදිරි කටයුතු කිරීම සඳහා අවශ්‍ය අත්අඩංගුවට ගන්න ඉන්නවා. ඒ නිසා තමයි රිෂාඩ් බදුරුන් මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගත්තේ. දැන් මේ මොහොතේ මේ ක්‍රියාත්මක වන පීඩනයේ රිෂාඩ්ට විරුද්ධව පෝට් සිටි පනතට රිෂාඩ්ගේ කණ්ඩායමේ ඡන්ද ලබා ගැනීමේ ඡන්ද ගුණුවක්ද කියන ප්‍රශ්නය අද ඇති වෙලා තියෙනවා. රිෂාඩ් කළා තියෙන වැරදි වලට නීතිය ඉදිරියේ නඩු පවරලා රටේ අධිකරණයේ ඉස්සරහා දඬුවම් කරන එකට අපි පක්ෂයි. හැබැයි පරිගැණීමේ චේතනාවෙන් ඔහුගේ කණ්ඩායමේ ඡන්ද බලහත්කාරයෙන් ගන්න චේතනාවෙන් චීන කොලනිය සඳහා රිෂාඩ්ව ඉත්තේ කරගන්න හදනවා නම් ඒකට අපි විරුද්ධයි. රිෂාඩ් බදෝදීන් ද එක්ස් ද වයි ද කියලා අපිට අදාළ නැහැ. ඔරලෝසු වේලාව කීයද කියලා කිසිසේත්ම අදාළ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ රටේ මිනිස්සු යුක්ති ඉල්ලා සිටිනවා. ඊට යුක්ති ඉල්ලා සිටීම වෙනුවෙන් ගත යුතු ඕනෑම නිර්භීත තීරණයක් ගන්නවා. ඒකේ දේශපාලන වාසි තියෙන්න පුළුවන්, අවාසි තියෙන්න පුළුවන්. දැන් රිෂාඩ් බදෝදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ අපිට ලොකු ගැටුවක් තියෙනවා. මොකද මේ සිද්ධිය සිදු වුණේ අවුරුදු දෙකකට කලින්. ඒ වගේම අපිට ලොකු සැකයක් තියෙනවා මේ මහමොළකරු ආණ්ඩුව ඇතුලේ හින්දා මේ රිෂාඩ් බදෝදීන් අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තාම යම් සමාජයේ කොටසක් සතුටු වෙනවා. අපි දැක්කා යහපාලන ආණ්ඩුව කාලෙදී අසල්ෆාලි සහ ඒ වගේම රිෂාඩ් බදෝදීන් අමාත්‍යවරයා වනාත විල්ලුවේ එදා සහරංගේ කඳවුර වැටලීමේදී යන් යන් අය අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඒකට බලපෑම් කරයි කියලා. ඉතින් මේ වගේ නොයෙකුත් තොරතුරු ලැබිලා තියෙනවා. මං හිතන්නේ නෑ දේශපාලන පලණි ගැනීමකට මේක කරනවයි කියලා. ඒක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන රටක් නිර්මාණය කිරීමට අද පැවති රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ඉවහල් වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායකවරයා සහභාගී වූ රාජ්‍යතාන්ත්‍රික හමුවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුරෝපා සංගමේ තානාපති, ප්‍රංශ තානාපති, ජර්මන් තානාපති, රොමේනියානු තානාපති සහ ඉතාලි තානාපති නිය යන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. වර්තමානයේ පවත්නා කොරෝනා ව්‍යසනය අභියස ලෝකයේ මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයත් ඊට සමගාමීව ශ්‍රී ලංකාව එයට මුහුණ දී සිටින තත්ත්වයත් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා. මෙම ව්‍යසනය කළමනාකරණයේදී ඇති වී තිබෙන දුර්වලතා පිළිබඳව
පිළිබඳවද මෙම සාකච්ඡා අතරතුරදී අවධානය යොමු කරනු ලැබුවා. ආණ්ඩුව විසින් දියත් කොට ඇති මර්ධනකාරී වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර විපක්ෂයේ සහ සමග ජන බලවේගය ලෙස ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳවද සාකච්ඡා කරනු ලැබුවා. මානව සිවිල් ආර්ථික සමාජීය දේශපාලන ආගමික සංස්කෘතික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර මෙරට විකල්ප ආණ්ඩුව ලෙස සමග ජන බලවේගය එකී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන බවද විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා. අද පැවති රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙලෙස අදහස් පළ කළා. මේ හමුවීම අපේ රටට ආර්ථික සමාජීය දේශපාලනික අගයක් එකතු කරන හමුවීමක්. එසේ නොමැතිව රටට වින කරන රටට හානියක් කරන හමුවීම් නොවේ. විපක්ෂයේ අපි හැම විටම ජනතාවගේ සියලුම අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට බැඳී සිටිනවා. මේ පවත්වන සාකච්ඡා හරහා අපේ රටේ අසහනයට, පීඩනයට, අනාරක්ෂිත භාවයට පත් වී සිටින ජනතාවට වඩාත් සැනසීමේදායක ජන ජීවිතයක් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා කරන රටක් නිර්මාණය කරන්නට මේ අද දිනේ පවත්වන සාකච්ඡා ඉවහල් වෙයි කියන එක අපේ විශ්වාසය. සමහර රෝහල්වල ඔක්සිජන් නැහැ. ප්‍රමාණවත් අධිසත්කාර ඇඳන්නේ නැහැ. ප්‍රමාණවත් පහසුකම් නැහැ. ඒ අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ නැහැ. එන්නත් අර්බුදය තවමත් විසඳිලා නැහැ. ජීවිතේ රැකගන්නට අවශ්‍ය ඒ සියලුම මාතෘකා පිළිබඳව අපි පුළුල් ලෙස සාකච්ඡා කරනවා. විවිධ රටවල් සමග සම්බන්ධතා පවත්වා ගන්නේ නැතුව මේ පටු කරුණු කාරණා මුදුන්පත් කරගෙන රටේ අයිතිවාසිකම අගතියකට දමලා කටයුතු කිරීමෙන් කවදාවත් අපිට රටක් හැටියට ඉදිරියට යන්නට බෑ. වහියකනේ සහ මිනිපේ ප්‍රදේශයේ ජනතාවට මහත් අර්ජනයක් වූ වන අලි පළවා හැරීම සඳහා මේ වන විට වනජීවී නිලධාරීන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. මේ අතර පොළොන්නරුව සිරිපුර පල්ලේගම ගම්මානයට පැමිණි වන අලියකු අනාරක්ෂිත වගාලිඳකට වැටීමෙන් මියගොස් තිබෙනවා. වසර ගණනාවක සිට මහියංගනය සහ මිනිපේ යන ප්‍රදේශවලට පැවති උග්‍ර වනාලි තර්ජනයට විසඳුම් ඉල්ලමින් එම ප්‍රදේශවල ජනතාව ගෙවුණු දින කිහිපය තුළදී විරෝධතාවයන් නිරත වුණා. ඒ අනුව මෙලෙස වසර 10ක පමණ සිට මහවැලි ගඟ සිය වාසස්ථානයේ බවට පත් කරගත් වනාලි රංචුව පළවා හැරීම සඳහා මෙවැනි විට වනජීවී දෙපාර්තමේන්තුව විසින් දින 10ක මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ මාධ්‍යම පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ එච් ජී විමලතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් රන්දෙනි හසලක මාපා කඩවැව සහ ගිරාඳුරුකෝට්ටේ වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පාලන ඒකකයේ නිලධාරීන් ඒකාබද්ධවයි මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ. ජාතික අපරාධයක්ම කිසිම දෙයක් වගා කරන්න නැහැ බලන්න දැන් කොච්චර මේ පිටරට ණයවල ඉන්න මෙච්චර ණය බරෙන් ඉන්න රට කොයිද මේ වගා කරන්න කියලා බොරුවට මහලොකර මේ පාර්ලිමේන්තුව කතා කරන්නේ මෙහෙ මොනවත් නැහැනේ මෙහෙ එන්න ඕන ඉඩම් වල හැටි බලන්න කේල් කාක් වගා කරගන්න නැහැ මඤ්ඤොක් කාලයක් කන්න නැහැ දේශීය කිසි දෙයක් ඉස්රායට සිංහල මිනිසුන් කන්න නැති යනවා. වනාලි පළවා හැරීමේ මෙහෙයුම හඳකනාව ප්‍රදේශයේ සිට ආරම්භ කර ඇති අතර මෙවැනි විට වස්ගමුව රක්ෂිතය දක්වා වනාලි 20 දෙනෙකුගෙන් යුත් රංචුවක් පන්නා දමමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ වෙනකොට වනජීවීක මිනිපේ වනජීවී කලාපේ නිලධාරී ඇතුළු ගම්වාසිකතු වෙලා රන්දෙනිගල ඉඳලා කෙලින්ම වස්කමුව දක්වාම මේ දවස් 10ක මෙහෙයුමක ඇතුළ විශාල ප්‍රදේශයක් ගම්වාසීන් උදව් කරනවා අපිට මේ වෙලාවේ අතරද ක්‍රම මාධ්‍ය හැටියට මේ කරුණු කාරණා මයියංග ප්‍රදේශයේ මිනිස්සු වෙනුවෙන් හේත රජයට කියලා මාධ්‍ය හරහා ලොකු සේවාවක් කරයි කියන කාරණේ මේ වෙලාවේ අපි සිහිපත් කරන එකට මුලින්ම මොදලා සිහිපත් කරන මේ වැඩසටහන් අපිට සම්මත කළ දෙන්න යතුන හැම දිනාටම අපි මේ වගේ වනජීවී අමාත්‍යාංශ සහ අදාළ නිලධාරී හැම දිනාටම අපි සිතන කරමු. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් දිබුලකල ප්‍රදේශ ලේකම් කොට්ටාසි පිහිටි සිරිපුර පල්ලේගම ගම්මානයේ පිහිටි අනාරක්ෂිත වගාලිඳකට ඇද වැටීමෙන් වනාලියකු මියගොස් තිබෙනවා. ඉතින් අලියට ක්‍රියාත්මක කියනවා නම් ඉතින් මේ වගේ වෙන්නේ නැහැ. අලික මේ සතුජින් මේ ආරස්සා වෙලා ඉතින් මනුස්සෙල්ලත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. ඉතින් අලිවැට තමයි මේකට හරියට මූලික වෙලා. අද වුණත් මේ සිද්ධිය වුණත් මේ අලිවැට හරියට තිබ්බනම් මේක මේ සිද්ධිය වෙන්නේ නැහැ. මිනිස් ජීවිතත් විනාශ වෙනවා සතුන්ගේ ජීවිතත් දැන් මේ වෙන විනාශ වෙලා තියෙනවා. ඉතින් අපි බලධාරීන් ඉල්ලා සිටින්නේ ඉතින් මේ අලිවැටට හරිය විසඳුමක් ලබා දෙන්න කියලා ඉල්ලීම තමයි කරන්නේ. එමෙන්න මෙම දිස්ත්‍රික්කයට මායත් මින්නේරිය ජාතික වන උද්‍යානය තුල මද්දකට හසු සිටි වනාලියකගේ මද්ද ඉවත් කර එම වනාලියට ප්‍රතිකාර කිරීමට ගිරිතලයේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්
ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ ලේ දන් දීමේ පින්කමක් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. लियो डिस्ट्रिक्ट कोलंबो नाइट्स लियो समाजे विसिन संविधाने कल सवय बहुविध सेवा व्याप्रतिय पसुके अप्रैल मस 24 सह 25 यन देदिन तुलदी मीमुरे कैकावले कनिष्ठ विद्यालयदी सार्थक लेस पवत्वना दिरिमत हदवत सविमत करन्नट अत्वलक सपेम अरमुनु करगनिमिन मेम समाज सत्कार वेडसटहन कोलंबो नाइट्स लियो समाजे विसिन संविधाने कर तिबुना मेरठ जनप्रिय मेन्म विशालतम अध्यापन सह लिपिद्रव्य उपकरण निष्पादन सपेम करवन एटलस एक्सिलिया समागम अध्यापन संधा अवम पासुकमक सहित दरुवन्गे सुबसाधने वेनुवेन वेडसटहनक दियात करते बेनवा एटलस सिप सविनम मेम समाज सत्कार वेडसटहने सुविशेषी अवस्थावाक पसुकेद रत्नपुर प्रदेशदी सिदु करना अनुराधपुर अपराध विमर्शन अनुराधपुर कीरिकुलम प्रदेश मद्रव्य प्रवाह नेकट लदरुरा यदिया नवता परीक्षा किरीमेदिकारूपिया दम पलाकुस्तवा अणतुर अदल यदिया पोलिस विसिन परीक्षा किरीमेदी हेरोइन मद्रव्य ग्राम दहाय मिलीग्राम पंसी हटक सह गंजा ग्राम अटक सोयागत बबाई पोलिस ऐस सह हिरोइन मद्रव्य जावाराम खरवन देदेनकु सह ओंगेन मद्रव्य मिलदी गनीमट पेमिनी पुद्गिलिन सिवदेनकु एतुलु हायदेनकु मद्रव्य समग इमदुव पोलिसी विसिन अतरंगुट गेन तेबेनवा मेलेस अतरंगुटगत पिरिस अतरिन ऐस सह हिरोइन मद्रव्य जावाराम खरवन देदेना इमदुव कनंकी प्रदेशी पदिंचि करवन बवाई पोलिसी प्रकाश कले एम पोतत समगिन अपगे रात्री पुवत विकाशे मिन्निमावट पत्तनवा यलित हमेमु हेट उदयसन 6ट ओबट सुभ रात्रियक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.